සමසිඳ සමේ ගැඹුරටම කාවැදී මසද පසාරු කර යන ඉක්පිති මසසිඳ නහරත සිඳ ඇටත ඇට මිතුලුද සිඳගොස් සදාකල්හිම දැනෙන ආදරයක් පවතින නිහඬ චරිතයක් ලොව තිබේ. ඒ අපූර්වතම උත්තම ආදරය සැපවින්ම නිහඬය. ඒ ආදරය කෑකසා පෙන්වන එකක්ද නොවේ. ඒ ආදරය මුනිවරයෙකුසේය. දුක ශෝකේ උසුලා සිටීමට හැකි ඒ චරිතය සංවේදනා කඳුලින් දිය කර නොහරි. සාගරයේසේ වේදනාව වෙහෙසේ රිදුම් දෙන පපු කුහර මතම සංගවාගෙන ඔහු මහමෙරසේ දෙවිපර උහුලති. ඒ අන් කවරෙකුවත් නොව තාත්තාය. අද ලෝක පියවරුන්ගේ දිනයයි. අනික් දිනයන්ට වඩා මේ දිනයද නිහඬය. එය පියවරුන්ගේ ආදරයසේය. පීතෘත්වයට දිනයක් වෙන් කිරීමේ උචිත අනුචිත භාවයේ පිළිබඳව තර්ක කරනවාට වඩා ඒ දිනයට අර්ථයක් දීමට අප පොහොසත් විය යුතුය. ව්‍යාජ ආදරයෙන් පෝෂණය වී තම පියා වැඩිහිටි නිවාසයේ තනි කර මේ දිනේ පිළිබඳ බලන ඇතැම් දරුවන්ද නැතුවා නොවේ. මහමග යදිනා පියවරු කොතරම් අද ලංකාවේ සිටිත්ද? සැබවින්ම ඒ හදවත් තුළ පවතින දුක වේදනාව කීමට හෝ ලිවීමට තරම් භාෂාව පොහොසත් නොවේ. යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොප්පනං පහු සන්තෝන බරති තං ජඤ්ඤා වසලෝ ඉති. දහම විසින්ම එවැනි දෙමාපියන්ට නොසලකා හරින්නන්ට නියම නාමයක් ලබා දී ඇත. ඒ වසල යන නාමයයි. නොයසේනම් අදම පුද්ගලයා යන්නයි. බෞද්ධයාට උතුම් පින්කෙත් සතරකි. බුදුරජාණන් වහන්සේ, මහා සංඝයා වහන්සේ පළමුවන සහ දෙවන පින්කෙත් දෙකයි. දෙවන සිව්වන පින්කෙත් දෙක මෑණියන් වහන්සේත් පියාණන් වහන්සේත්ය. දෙමව්පියන්ගේ අගය ඔවුන් පෝෂණය කිරීමේ යුතුකමත් බුද්ධාදී උතුමන් විසින් උසස් ලෙස වර්ණනා කර තිබේ. ලොව සෑම දිනාටම මෙලොව එළිය දකින්නට උපකාර වූයේ දෙමව්පියෝය. බ්‍රහ්මයා යනු මාපියනට නමකි. පූර්වාචාර්යෝ යනු මාපියනට නමකි. ආහුණේය යනු මාපියනට නමකි. කුමක් හේන්දියත් මාපියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝය. දරුවන්ගේ දිවි රකින්නෝය. කවා පුවා දරුවන් වැඩි දියුණු කරන්නෝය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝය. තාත්තානම් ඒ කාර්යයේ ප්‍රධාන නියමුවාය. එබැවින් සෑම දරුවෙක්ම මේ දෙමව්පියන්ට ණය ගැතිය. පැවිදි වූ දරුවෙකුට වුවද ඒ දෙමව්පියන්ට සැලකීමට අවසරය මහා කරුණිකයන් වහන්සේ ලබා දී ඇත. ශාරීරික උපස්ථානයෙන් උපස්ථාන කළද මේ දෙමව්පියන්ගෙන් ලැබුණු උපකාරයට ණය කෙවා නිම නොකළේය. උපකාර කළාද නොවන්නේය. යම් දරුවෙක් අශ්‍රද්ධාවත් මාපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි ඇතුළත් කරවයිද, දුශ්ශීල වූ මාපියන් ශීල සම්පත්තියෙහි පිහිටුවයිද, මසුරු මාපියන් පරිත්‍යාගයෙහි පිහිටුවයිද, ප්‍රඥාවෙන් තොර මාපියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවයිද, එපමණකින්ම මාපියන් හට උපකාර කළේ නම් වේයයි දහමේ සඳහන් වැද. එය තථාගතයන් වහන්සේ ආදර්ශයෙන්ම පෙන්වා වදාළසේක. තම පියාණන්ට උතුම් රහත්භාවය ලබා දී දහමේ දායාදය පියාණන්ට තිළිණ කළසේක.
මේ උතුම් පරමාදර්ශී දහමක් පවතින ශ්‍රී ලංකා ද්වීපයේ කිසි ලෙසකින් මෞපිය යුතුයකම් ඉටු කිරීම හෝ ඔවුන්ගේ වටිනාකම් මෙලෙසයි කියා දීමට ඇවිසි නොවේ. මෙලොව පරලොව යහපත දන්නා දකිනා සැවම ඒ මහානීය යුතුයකම් මැනවින් ඉටු කරති. එහෙත් දිනෙන් දින ඒ උතුම් ගුණධර්ම මිලින වී යන යුගයන්හි මේ මොහොතේද වැඩිහිටි නිවාසවල කල්කිවන පියවරුන්ද දරුවන්ගේ මුහුණ දකින්නට විසින් පාර බලා සුසුම්ලන පියවරුන්ද ජීවිතයේ ගැටගසා ගැනීමට මහමග අනේක දුක් විඳින පියවරුන්ද දහස් ගණනක් සිටිති. අද පියවරුන්ගේ දිනෙහි එවන් පියවරුන්ගේ දරුවෝ නැවත අතීතයේ දෙස හැරී බලත්වා නිවෙස්වල සිටියද මැනවින් පෝෂණය නොකරන දරුවන්ට මාපිය උපස්ථානයේහිලා සිත් පහළ වෙත්වා. සමස්ත උත්තුංග පියවරුන්ට අපතබන මේ සටහන උපහාරයක්ම වේවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.